Io te Melissa.
Ayubhavan Puthesi, Rudinatana. Ayubhavan. Ayubhavan. Hari, Puthesi, Hamu Tamanke video kon karanna. Hamu Tamanke video kon karanna. Sirta Sanipad. Tama Sanipayak nan neha Puthesi. Apa mau tambahan di video kan kalau begini? Hari, hari. Apa putih? Mebenya kita walaupun tidak sahaja kalau kita ini pada matamai, samajya surakshita tawe. Samajya surakshita tawe kini pada matamai, apa mebenya kita walaupun tidak sahaja kalau ini. Hari. Itu kita, me samaj surakshitatave kiyala kiyanne. Sarala vidiyata samaj surakshitatave kiyala kiyanne me samajaya thula jeevit wena minissunta piyen saha sakeyen thorawa jeevit wimata tiyana aithiya thamai samaj surakshitatave kiyala kiyanne. Samajaya minissunta බියෙන් සහ බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වෙන්න තියෙන අයිතිය. සැකයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය. සමාජයේ මිනිසුන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය තමයි මුතේ මොකද්ද සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ මේ සමාජ සුරක්ෂිතතාවය ඇති කරන අලුතෙන් සම්බන්ධෙච්ච දූල පුතා නැති මුගේ ක්ලාස් එක වුණාම ටියුට් එක ඉල්ලගන්න මම අර ටියුට් එක දාන්න අද පොඩි කොටසක් කියන්නේ ලබන සතියේ අලුත්ම ටියුට් එකක් කියන්නේ මේ මේ ටියුට් එකේම දෙවෙනි කොටස අපි සාකච්ඡා කරනවා හරි එතකොට එතකොට මේ සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ සමාජ සුරක්ෂිතතාවය කියලා සරල විදිහට කියන්නේ සමාජයේ මිනිසුන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට ඇති අයිතිය තමයි සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ සමාජ සුරක්ෂිතතාවය කියලා කියන්නේ මේ සමාජ සුරක්ෂිතතාවය ඇති කරන්න අර සමාජ සුරක්ෂිතතාවය සඳහා හරිද සමාජයේ තියෙන විවිධ ආයතන හරිද ඉටු කරන ආයතන තියෙනවා අපි ඒකේ කතා කරා ඔයාලත් එක්ක අපි ඔයාලත් එක්ක ඒ යටතේ කතා කරා පවුල මගින් පවුල ඔහුල ජීවත් වෙන පවුල මගින් සමාජ සුරක්ෂිතතාවය ඇති කරනවා ඒ වගේම පාසල පාසල ආගමික ආයතන ඒ වගේ පුතේ සමාජ සංවිධාන සමාජ සංවිධාන මෙන්න මේ සියල්ලන්ගෙන්ම සමාජ සුරක්ෂිතතාවය ඇති කරනවා. මේ වගේම අපි කිය සතිය ආරම්භ කරා පටන් ගත්තා නීතිය මගින් සමාජ සුරක්ෂිතතාවය ඇති කරන්න නීතිය මගින් මොන වගේ කාර්යභාරයක්ද සිදු කරන්න කියලා. එතකොට මේ නීතිය ගත්තට පස්සේ නීතිය ගත්තට පස්සේ මේ සමාජයේ ඉන්න සෑම සියලු දෙනාම නීතියට යටත්ව කටයුතු කරන්න ඕන. සමාජ ජීවත් වෙන සියලු දෙනාම නීතියට යටත්ව කටයුතු කරන්න ඕනේ. ඔයාලා පුතේ නීතියට යටත්ව කටයුතු කරන්න ඕන. රටේ පාලකයන් නීතියට යටත්ව කටයුතු කරන්න ඕන. බලගේ අම්මා තාත්තලා උනත් නීතියට යටත්ව කියලා මේ කටයුතු කරන්න ඕන. පොලිස් නිලධාරිය පවා නීතියට යටත්ව කටයුතු කරන්න ඕන. මේ සියලු දෙනාම මේ හැම දෙනාම නීතියට යටත්ව තමයි මේ සෑම කාර්යයක්ම සිදු කළ යුතු වන්නේ සෑම කාර්යයක්ම සිදු කළ යුතු වන්නේ කිසියම් කෙනෙක්
නීතියට අනුකූලව කටයුතු කරේ නැත්තම් නීතියට අනුකූලව කටයුතු කරේ නැත්තම් ඔහුට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා ඔහුට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා තේරුණාද හරි සියලු දෙනාම නීතියට යටත්ව සිදු කරන්න කටයුතු කරන්න ඕනේ එතකොට නීතිය ගත්තට පස්සේ නීතිය ගත්තට පස්සේ නීතිය ගත්තට පස්සේ මොකද වුවා නීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි නීතිය පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි නීතිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි එකක් දේශීය නීතිය අනිත් එක මොකක්ද අන්තර්ජාතික නීතිය අන්තර්ජාතික නීතිය එකක් දේශීය නීතිය අනික පුතේ අන්තර්ජාතික නීතිය මේ දේශීය නීතිය කියලා කියන්නේ දේශීය නීතිය කියලා කියන්නේ තමා ජීවත් වෙන රට තුල තියෙන නීතිය හරිද තමා ජීවත් වෙන රට තුල තියෙන නීතිය තමයි දේශීය නීතිය කියලා කියන්නේ මම පුතේ කියලා තියෙනවා කරා මෙන්න මේ දේශීය නීතිය නැවතත් ප්‍රධාන වශයෙන් කොටස් තුනයි මොකද කොටස් තුන අන්ඩග්‍රවුන්ඩ් නීතිය අපරාධ නීතිය සිවිල් නීතිය අපරාධ නීතිය සිවිල් නීතිය ව්‍යවස්ථා නීතිය අනික මොකද අපරාධ නීතිය සිවිල් අනික මොකද සිවිල් නීතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය අපරාධ නීතිය සහ මොකද සිවිල් නීති වශයෙන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. දැන් ඔය පොතේ ඔය මුnde දැක්වෙන්නේ ගාය ගන්න. නෑ පුතේ ටියුට් එක දීලා තියෙන්නේ ඔය ටියුට් එක අවසාන උගලන් දීලා තියෙන ටියුට් එක අන්තිම පිටුව වල අන්තිම කොටස් ටිකේ තියෙන්නේ ඔය ටික අන්තිම පිටුවට කලින් පිටුවේ තියෙන්නේ හරි හරි දේශීය නීතිය ගත්ත පස්සේ මේ දේශීය නීතිය නැවතත් ප්‍රධාන වශයෙන් කොටස් දෙක මේ තුනකට බෙදෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය අපරාධ නීතිය සහ සිවිල් නීතිය කියන මෙන්න මේ සම්පූර්ණම කොටස මෙන්න මේ කියන සම්පූර්ණම කොටස ගිය සතියේදී අපි අවසන් කරා. ගිය සතියේදී අපි අවසන් කරා. අද පුතේ අපිට කතා කරන්න තියෙන්නේ අද අපිට කතා කරන්න තියෙන්නේ අන්තර්ජාතික නීතිය පිළිබඳව. අද අපිට කතා කරන්න තියෙන්නේ අන්තර්ජාතික නීතිය පිළිබඳව. අන්තර්ජාතික නීතිය සම්බන්ධව තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. පුතේ එක් රටක් මේ අපේ වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ තියෙන කිසිම රටකට හුදකලාව ජීවත් වෙන්න බැහැ. වර්තමානයේ වෙනකොට මේ ලෝකයේ තියෙන කිසිම රටකට මේ ලෝකයේ තියෙන කිසිම රටකට පුතේ හුදකලාව ජීවත් වෙන්න බෑ. කියන්නේ තනියෙන් ජීවත් වෙන්න බෑ. හැම සියලුම රටක්ම මොකද? අනිත් තවත් රටක් සමග සම්බන්ධතා පවත්වනවා. තවත් රටක් සමග සම්බන්ධතා පවත්වනවා. අන්න ඒකට තමයි මොකද කියන්නේ? ජාත්‍යන්තර සම්බන්ධතා. ඒකට තමයි කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධතා කියලා. ඒ නිසා පුතේ වක්ත මේ රටවල් එක්ක සම්බන්ධතා පවත්වද්දී හරිද රටවල් එක්ක සම්බන්ධතා පවත්වද්දී මොකද
එකෙක් දාලා තියෙනවා උතුරු කොරියාව කියලා. හරිද? උතුරු කොරියාව රටවල් රටවල් එක්ක සම්බන්ධතාව පැවැත්වුවේ නැතුණාද? ඒගොල්ලෝ උදේ අනිවාර්ය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යටත්ව කටයුතු කරන්න ඕන. එක්සත් ජාතීන්ගේ සංවිධානයට යටත්ව කටයුතු කරේ නැත්තම් රටවල් වලින් ප්‍රහාර වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. හරි. හරි. එනිසා උතුරු කොරියාව කියන රටට අනිවාර්යයෙන්ම මොකද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට යටත්ව කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. හරි. හරි. එතකොට එක් රටක් තවත් රටක් සමග වූ රට මොකද සර් කිව්වේ? සර් කියන දේවල් අහන්න දැන් ඇහෙනවද පුතේ? දැන් ඇහෙනවා. ආ දැන් ඇහෙනවා සර්. හරි බලන්න පුතේ ටියුට් එක. එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග හෝ සම්බන්ධ වී කටයුතු කිරීමේදී බලපවත්වන නීතිය අන්තර්ජාතික නීතිය ලෙස හැඳින්විය හැකිය. මොකද්ද? ආයි කියන්නේ සර්. අන්තර්ජාතික නීතිය කියලා කියන්නේ පුතේ බලන්න ඩියුට් එක බලන්න අන්තර්ජාතික නීතිය කියලා කියන්නේ එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග හෝ සම්බන්ධ වී කටයුතු කිරීමේදී බලපවත්වන නීතිය අන්තර්ජාතික නීතිය ලෙස සරලව හැඳින්විය හැකිය. මොකද්ද? එක් රටක් තවත් රටක් සමග හෝ එක් රටක් තවත් රටක් සමග හෝ එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග බලපවත්වන හරි බලපවත්වන නීතියට කියනවා කියලාද අන්තර්ජාතික නීතිය කියලා අන්තර්ජාතික නීතිය කියලා තේරුණාද අන්තර්ජාතික නීතිය කියලා කියන්නේ එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග හරි සම්බන්ධ වෙලා බලපවත්වන නීතියට කියනවා මොකක් කියද අන්තර්ජාතික නීතිය කියලා. මොකක් කියලාද කියන්නේ අන්තර්ජාතික නීතිය කියලා. එතකොට මේ අන්තර්ජාතික නීතිය සම්බන්ධව බලපවත්වන නීති කිහිපයක් තියෙනවා. අන්තර්ජාතික නීතියත් සමග මේ බලපවත්වන නීති කිහිපයක් තියෙනවා පොතේ. අන්තර්ජාතික මානව හිමිකම් නීතිය එකක් තමයි අන්තර්ජාතික මානව හිමිකම් නීතිය
ලියන්න එපා අන්තර්ජාතික මානව හිමිකම් නීතිය. ඒ වගේම තවත් එකක් තියෙනවා අන්තර්ජාතික සංක්‍රමණ අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. හරිද? ඒ වගේම තවත් එකක් තියෙනවා අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධ අද අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධව පවත්නා නීතිය. ගුවන් ගමන් සමග ගුවන් ගමන ආගමනය සම්බන්ධ නීතිය. අන්තර්ජාතික ගුවන් ගමනාගමනය පිළිබඳ නීතිය තියෙනවා. ඒ වගේම තියෙනවා අන්තර්ජාතික හරිද? අන්තර්ජාතික සාගර නීතිය. අන්තර්ජාතික සාගර නීතිය තියෙනවා. පරිසර නීතිය. අන්තර්ජාතික පරිසර නීතිය කියලා එකක් තියෙනවා. ඒ වගේම තියෙනවා අන්තර්ජාතික ආයෝජන නීතිය. අන්තර්ජාතික ආයෝජන නීතිය කියලා එකක් තියෙනවා. හරිද? මෙන්න මේ වගේ ලෝකයට බලපවත්වන අන්තර්ජාතික නීතිය කියනවා. මෙන්න මේ වගේ ලෝකයට සම්බන්ධ අන්තර්ජාතික නීතියන් තියෙනවා. එකක් තමයි අන්තර්ජාතික මානව හිමිකම් නීතිය. එකක් තමයි අන්තර්ජාතික මානව හිමිකම් නීතිය. අනික තමයි පුතේ අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. අන්තර්ජාතික මානව හිමිකම් කියලා කියන්නේ මානව හිමිකම්. මේ මිනිසුන්ට හිමිවන අයිතිවාසිකම්. එතකොට ඒ සම්බන්ධයෙන් කියනවා මානව හිමිකම් අන්තර්ජාතික මානව හිමිකම් නීතිය කියලා නීතියක් තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. දැන් අපිට ඕනි ඕනි විදිහට වෙන වෙන රටවල් වලට පුතේ සංක්‍රමණය වෙන්න බෑ. හරි. අපිට ඕනි ඕනි විදිහට එක එක රටවල් වලට අපිට යන්න බෑ. හරිද? ඒකට නීතියක් තියෙනවා. අපි වෙන රටකට යනවා නම් මොකද්ද? අපි යන්න ඕනි නීතියක් තියෙනවා. නැත්නම් අපිට පුළුවන් මේක පාඩ වීසාවක් මොකක්වත් නැතුව මේ ගිහිල්ලා මේ ඉන්දියාවේ ගිහිල්ලා පදිංචි වෙලා ඉන්න. දැන් හිතනවා සඳරුවට ඉතන එකපාරට ලංකාව මං හිටිය ඇති මම යනවා මේ හෙට ඉන්දියාවේ. මං ඉන්දියා ගිහිල්ලා ඉන්දියාවේ බෝට් ඕස්ට්‍රේලියාවට පදිංචි වෙනවා කියන්නේ. ඕස්ට්‍රේලියාවට මං බෝට් එක ගිහිල්ලා මං ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා පදිංචි වෙනවා. එහෙම පුළුවන්ද? එම පුළුවන් පදිංචි වෙන්න. දැහස. එම කරන්න. හරිද? එහෙම කරන්න බෑ පුතේ. හරි ඔහොම විනාඩියක් දෙන්න. පේනව නේද? ඔව් සර්. හරිද? එතකොට පුතේ අපිට ඕනි ඕනි විදියට වෙනත් රටවලට සංක්‍රමණය වෙන්න බෑ. ඒකට නීතියක් තියෙනවා. හරිද? ඒකට නීතියක් තියෙනවා. අපි මොකද්ද අපි මේ රටෙන් අවසර ගන්න ඕනි. අවසර ගත්තාම ඒ රටේ වීසා ගන්නවා පුතේ. වීසා එක. හරිද? වීසා එක එහෙම නිකුත් වුණාට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ රට තුල ගිහිල්ලා මේ සංක්‍රමණය වෙන්නේ රට තුලට යන්න පුළුවන් එහෙම වුණොත් විතරයි. නැත්නම් අපිට ඕනි ඕනි විදිහට හිතුමතේට ගිහිල්ලා වෙන රටවල් වල ගිහිල්ලා පදිංචි වෙන්න බෑ. හරිද? එහෙම පුළුවන් නම් මේ ලංකා මිනිස්සු මේ වෙනකොට ඔක්කොම ටික ගිහිල්ලා. පෞද්ගලික මේ ඕගොල්ලන්ට කතා කරන මාත් ගිහිල්ලා එන රටක පදිංචි වෙලා ගිහිල්ලා. හරිද? ඒ නිසා ඕනි ඕනි විදිහට තමන් කැමති කැමති විදිහට එකපාරට ගිහිල්ලා වෙන රටවල් වල පදිංචි වෙන්න බෑ. ඒකට තියෙනවා නීතියක්. එතකොට සංක්‍රමණික නීතිය
හරිද සංක්‍රමණික නීතිය තියෙනවා අන්න ඒ වගේම තියෙනවා පුතේ තවත් එකක් ඒ වගේම තවත් එකක් තියෙනවා අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධ නීතිය ආ එතකොට දැන් අපේ රටවල වල තීරණ පුතේ ප්ලේන් තියෙනවනේ හරිද ප්ලේන් දැන් ඉන්දියාවට අයත් ප්ලේන් ගුවන් යාන තියෙනවා ශ්‍රී ලංකාවට අයත් ගුවන් යාන තියෙනවා එතකොට මේ ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානයක් වෙනත් රටක් රටක තියෙන ගුවන් සීමාව පහු කරනවා නම් ඒ රටෙන් අවසර ගන්න ඕන තේරෙනවද දැන් ඉන්දියාවට බෑ පුතේ එකපාරට ඇවිල්ලා මේ අපේ රටේ උඩින් හුංගලා යන්න හරිද ඒ සඳහා මොකද්ද ඉන්දියාව ලංකාවෙන් අවසර ගන්න ඕන හරිද එතකොට ඒ සඳහා නීතිය තියෙනවා අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධ නීතිය අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධ නීතිය තියෙනවා හරිද ඒ වගේම තියෙනවා අන්තර්ජාතික සාගර නීතිය එතකොට දැන් නැව් තියෙනවනේ අනේ නැව් නම් මොනවදනේ මුහුදේකින් මේ ගාමායින් ගහන්නේ කියලා ඔයගොල්ලෝ හිතනවා ඇති නා මුහුදේකින් මේ වැටවල් ගහලා තියන්නේ කියලා එහෙම බෑ පුතේ හරිද හැම රටකටම අයත් හරිද සෑම රටකටම අයත් මුහුදු මේ සීමාවක් තියෙනවා කියන්නේ සමහර රටවල මුහුදු නැති රටවල් තියෙනවා සාගර නැති රටවල් තියෙනවා ඒ රටවල් වලට අදාළ නැහැ මේක හරිද එතකොට ඔගොල්ලෝ දැන් ඉන්දියාවේ කට්ටියට බෑ ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා මාළු අල්ලන්න ඉන්දියාවේ කට්ටියට බෑ ලංකාවේ මුහුදු සීමාවට ඇවිල්ලා මාළු අල්ලන්න එහෙනම් මාළු ඇල්ලුවොත් අත්අඩංගුවට ගන්නවා මේ ළඟදීම අත්අඩංගුවට ගත්ත නිවුස් වල දැක්කේ නැද්ද ඔයාලා ආ ඉන්දියාවේ දීවර වැහිලා ලංකාවේ මාළු අල්ලනකොට අත්අඩංගුවට ගන්න තිබ්බත් දැක්කස ලංකාවේ ඉන්න කට්ටියට බෑ හරිද ඒ වගේම ලංකාවේ ඉන්න කට්ටියට බෑ ඉන්දියාවේ මුහුදු සීමාවට ගිහිල්ලා මාළු අල්ලන්න එහෙම කියොත් ලංකාවේ කට්ටිය එහෙන් අත්අඩංගුවට ගන්න එහේ නාවික හමුදාව අත්අඩංගුවට අරගෙන එහේ පොලිසියට බාර දෙන්න හරි එහෙම දේවල් කරන්න බෑ හරිද අන්නේ ඒ නිසා හරිද අන්නේ ඒ නිසා පුතේ මොකක්ද සාගර අන්තර්ජාතික සාගර නීතිය කියලා එකක් තියෙනවා අන්තර්ජාතික සාගර නීතිය කියලා එකක් තියෙනවා අන්නේ ඒකටත් සියලු දෙනාම මොකද වෙන්න ඕනි යටත්ව කටයුතු කරන්න ඕනි සීමාව බලාගන්නේ කොහොමද ඒකට තමයි පුතේ රේඩාර් තියෙන්නේ හරිද ඒක තමයි රේඩාර් තියෙන්නේ සෑම රටකම මුහුදේ ඉඳලා සෑම රටකම මුහුදේ ඉඳලා මුහුදු 60ක්ම 12ක් ඒ රටට අයිති ඒ සාගර සීමාවට අයිති මුහුදු 60ක්ම 12ක් අයිති එතකොට රටවල් රටවල් වලට අයිති නැති මුහුදු සීමා තියෙනවා ඒව ජාත්‍යන්තර මුහුද කියලා කියන්නේ ඒකට ඒකට කියන්නේ ජාත්‍යන්තර මුහුද කියලා හරි නැහැ ලියා ගන්න දුන්නේ නැහැ පුතේ හරි ඒ වගේම තියෙන පුතේ අන්තර්ජාතික පරිසර නීතිය කියලා එකක් අන්තර්ජාතික පරිසර නීතිය කියලා එකක් තියෙනවා හරිද මෙන්න මේ වගේ අන්තර්ජාතික නීතින් රැසක් ලෝකයේ තියෙනවා මෙන්න මේ වගේ අන්තර්ජාතික නීති රැසක් ලෝකයේ තියෙනවා හරි දැන් අපි කතා කරන්නේ අන්තර්ජාතික නීතිය සම්බන්ධව ඒතොර අන්තර්ජාතික නීතිය කියලා කියන්නේ එක් රටක් තවත් රටක් සමග හෝ රටවල් කිහිපයක් සමග සම්බන්ධතා පවත්වද්දී බලපවත්වන නීතිය තමයි අන්තර්ජාතික නීතිය කියලා කියන්නේ. මේ වගේ අන්තර්ජාතික නීති රැසක් ලෝකේ තියෙනවා. අන්තර්ජාතික නීති රැසක් ලෝකේ තියෙනවා. හරි. ලියාගම් පුතේ අපි මේ ටික ලියාගම් අපි මේ ටික දැන් අන්තර්ජාතික නීතිය කියන කොටස නේද සර්? ඔව්. එයාට තේරියන්න ඕනි. අන්තර්ජාතික මානව හිමිකම් නීතිය. මොකද සර්? අන්තර්ජාතික මානව හිමිකම් නීතිය
මට සනීපද කියලා අහලා තියෙනවා මේ තාම සනීප නැහැ පුතේ. දෙවනික ලියා ගන්න අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. සර් අංක දාලා කරන් දාන්න ඕනද? මොකද පුතේ? අංක දාලා පහලට දාන්න එක ලියන්න ඕනද? අංක දාලා පහලට දා ලියන්න පුතේ. අන්තර්ජාතික සංක්‍රමණික නීතිය. මොකක්ද මේ මේ ඔයගොල්ලෝ අහලා දැකලා තියෙනවනේ අර කට්ටිය බෝට්ටු වෙන්න ඕස්ට්‍රේලියාවට ගිහැල්ලා මේ අනවසර සංක්‍රමණිකයන් ඒගොල්ලන්ව පැපුවා නියු ගිනියාවට මේ පිටුහල් කරා කියලා එහෙම දැකලා තියෙනවනේ නිවුස් වල කියනවා. දැකලා තියෙනව නේද? අන්නේ අපිට මේ ඕනි ඕනි විදියට වෙන රටවල් වලට සංක්‍රමණය වෙන්න බෑ. හරි සංක්‍රමණය වෙන්න බෑ කියලා වෙනම නීතියක් තියෙනවා. ඒ නීතියට අනුකූලව තමයි සියලු දෙනා මේ කටයුතු සිද්ධ කරන්න ඕනි. අනිත් එක ලියා ගන්න අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධ පවත්නා නීතිය. අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධ පවත්නා නීතිය. ජාතික ගුවන් ගමන් සම්බන්ධයෙන් පවත්නා නීතිය. ගුවන් අන්තර්ජාතික ගුවන් ගමන් අන්තර්ජාතික ගුවන් ගමන් සම්බන්ධයෙන් පවත්නා නීතිය. අනිත් එක ලියා ගන්න අන්තර්ජාතික සාගර නීතිය. අන්තර්ජාතික සාගර නීතිය. අන්තර්ජාතික සාගර නීතිය. අනිත් එක අන්තර්ජාතික පරිසර නීතිය. අන්තර්ජාතික පරිසර නීතිය.
අන්තර්ජාතික පරිසර නීතිය. අන්තර්ජාතික පරිසර නීතිය. අනිත් එක පුතේ අන්තර්ජාතික ආයෝජන නීතිය. 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 හරි ඔන්න ඕව තමයි පුතේ ලෝකේ පවතින අන්තර්ජාතික නීති. ඔය තමයි ලෝකේ ඔය ටිකක් තමයි ඔතන කියලා තියෙන්නේ ලෝකේ පවතින අන්තර්ජාතික නීතිින් තමයි ඔන්න ඕව. හරි. එක පුතේකට ඔය මැසේජ් එකක් දාලා තිනවා. සර් අපිට ඉතිහාසය හරියට කරන්න බැරි වුණානේ සර්ට පුළුවන් නම් අමතර පන්තියක් කරමුද? පුතේ මං තව පොඩ්ඩක් සනීප වුණාම අනිවාර්යයෙන්ම ඒකට අමතර පන්තියක් දාන මොකද බය වෙන්න එපා ඒකට. මේ ඒකට මම අමතර පන්තියක් දාන ගියේ හරියට කරන්න බැරි වුණා මට මේ අසනීපයත් එක්ක. තාම මට සනීපයක් නැහැ. මේ අනිවාර්යයෙන්ම ඒකට අමතර පන්තියක් දාන්න නැහැ. හරිද? ඒකට අනිවාර්යයෙන්ම අමතර පන්තියක් දාන්න අම්මා. ෂුවර් එකටම දාන්න නැහැ. හරි. ලියාගත්තද හැමෝම? ඔව් සර්. හරි. පුතේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන මාතෘකාව තමයි මම අද පොඩ්ඩක් වඩුණාට මොන්නේ නැහැ නේද? සමන් නැහැ සර්. සමන් නැහැ. සමන් නැහැ සර්. කොමක් නැහැ සර්. ඊටගෙන ඉඳලා කරන්න try කරයි පොඩ්ඩක් අමාරුයි වගේ. අවුලන්න අපි කරමු. Sir. හරි පුතේ ඊට පස්සේ පොඩි අපිට කතා කරන්න දෙන්නේ නීතිය බලාත්මක කිරීම සඳහා පවතින විවිධ ආයතන නීතිය හරි වාස්තවය කරන්නේ නීතිය බලාත්මක කරන්න ඒ කියන්නේ මේ නීති ක්‍රියාත්මක කරන්න පවතින ආයතන මොනවද කියලා තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ ඒ යටතේ තියෙන පුතේ අධිකරණය අධිකරණය කියලා කියන්නේ පුතේ උසාවි වලට හරිද අධිකරණය කියලා කියන්නේ උසාවි වලට මේ අධිකරණයකින් සිදු කරන ප්‍රධානතම කාර්ය තමයි හා අධිකරණයක් වගේ සිදු කරන ප්‍රධානතම කාර්ය තමයි යුක්තිය පසිදලීම
අධිකරණයකින් සිදු කරන ප්‍රධානතම කාර්යය තමයි අධිකරණයකින් සිදු කරන ප්‍රධානතම කාර්යය තමයි මුත්තේ යුක්තිය පසිදලීම යුක්තිය පසිදලනවා කියලා කියන්නේ හරි වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙනවා වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙනවා ඒ වගේ පුතේ නිවැරදි කරුවන් නිදහස් කරනවා නිවැරදි කරුවන් නිදහස් කරනවා එතකොට මේ අධිකරණයකින් සිදු කරන ප්‍රධානතම කාර්යය තමයි පුතේ යුක්තිය පසිදලීම අධිකරණයකින් සිදු කරන ප්‍රධානතම කාර්යභාරය තමයි යුක්තිය පසිදලීම. එතකොට මේ අධිකරණයක් වුණාම ස්වාධීන වෙන්න ඕනි. අධිකරණයක් මොකද වෙන්න ඕනි? ස්වාධීන වෙන්න ඕනි. ස්වාධීනයි කියලා කියන්නේ කාගවත් පැත්තක් ගන්න බෑ අධිකරණයට පුතේ. අධිකරණය හැම වෙලේම ගන්න ඕනි නිවැරදි කරුවාගේ පැත්ත. හරි නැත්තම් සල්ලි දිනවයි කියලා කාන්තාවක් කියලා හරිද එහෙම පුතේ කාගවත් පැත්තක් අධිකරණයට ගන්න බෑ අධිකරණය ස්වාධීන වෙන්න ඕන අධිකරණය ස්වාධීන වෙන්න ඕන ඒ වගේම අධිකරණය ස්වාධීනත්වයේ කියලා කියන්නේ වෙන කිසිම ආයතනයක බලපෑමකින් තොරව يعني වෙන කාගෙන්වත් බලපෑමකින් තොරව අධිකරණයට ක්‍රියාත්මක වෙන්න තියෙන අයිතිය තමයි අධිකරණ ස්වාධීනත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ කාටවත් බෑ අධිකරණයට බලපෑම් කරන්න. කිසිම කෙනෙක්ට බෑ අධිකරණයට බලපෑම් කරන්න. හරිද? එහෙම කවෝ හරි අධිකරණයට බලපෑම් කරොත් මොකද්ද? ඔහුට දඬුවම් දීමේ හැකියාවක් තියෙනවා අධිකරණයට. හරිද? ඔහුට දඬුවම් දීමේ හැකියාවක් තියෙනවා අධිකරණය. ඒ නිසා කිසිම පුද්ගලයෙක්ට පුතේ කිසිම කාටවත් බෑ අධිකරණයට හරිද? අධිකරණයට බලපෑම් කරන්න. හරිද? එතකොට අධිකරණයේ ස්වාධීනත්වය කියලා කියන්නේ කිසිම ආයතනයක බලපෑමකින් තොරව අධිකරණයට ක්‍රියාත්මක වීමට ඇති අයිතිය තමයි අධිකරණ ස්වාධීනත්වය කියලා කියන්නේ අධිකරණ ස්වාධීනත්වය කියලා කියන්නේ හරි අපි ලියමුද අපි ලියමුද හරි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක ටියුට් එකේ වන පුතේ මේ දැනට කෝල් එක ලියා ගන්න මම මේ ගොරවා පස්සේ ටියුට් එකේ වන අදින් අද ඉවර දින ටියුට් එක ඉවරයි හරිද ලබන සතිය අලුත් ටියුට් එකක් දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයක යුක්තිය පසිඳලීම පුරවැසි නිදහස පුතේ වීඩියෝ ඔන් කරන්න
නැති නිදහස සර් සර් කියන්නේ වැහෙන්නේ සර් සර් සිග්නල් පුරවැසි නිදහස හා පුරවැසි නිදහස හා කවුද රජයට හරදර කරන්නේ තෙට්ටයක් ඇහිලා වටකර පහර දෙනවද වටකර පහර දෙනවද අර පෘතුගීසින්ගෙන් බලකොටු අල්ලගත්තේ අර පෘතුගීසින්ගෙන් බලකොටු අල්ලගත්තේ ලන්දේසී මොකද කරේ කොළඹ කොටු අල්ලගත්තේ කොළඹ කොටු වටේට මොනවද වට කරලා ගෙවුවා මොනවද කාලතුම ආන්න මේ වගේ මෙන්න මොලේ වට කරලා ගහන මේ ලන්දේසී විසින් පෘතුගීසි බලකොටු අල්ලගත්තා වගේ කොළඹද මෙන්න මෙච්චර කටව ටිකක් කැවිලා තුන්දරනේ හතර දෙනෙක් කැවිලා වට කර පහර දෙන්න පටන් ගත්තා ඒක බලන්න පොඩි සේනාවක් කැවිලා තිබ්බේ නේ පොඩි සේනාවක් කැවිලා තිබ්බේ පොඩි සේනාවක් ක්‍රියාත්මක වෙලා තිබ්බේ මේ මොහොතේ මල්ලිලාද ඈ පසින්දු මල්ලිලාද ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමයක යුක්තිය පසිඳලීම ඊට පස්සේ පුරවැසි නිදහස මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර දීම මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර දීම මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර දීම ආරක්ෂා කර දීම මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර දීම අධිකරණයක ඇති කාර්යභාරයයි දේ වාක්‍ය තේරුණාද පුතේ? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. මොකද්ද මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ? මිනිසාට ඇති අයිතිවාසිකම්. හා? මොකද්ද කියන්නේ? මිනිස්සුන්ට ඇති අයිතිවාසිකම් මිනිස්සුන්ට ඇති අයිතිවාසිකම් ආයවදා මිනිස් අයිතිවාසිකම් කියලා කියනවා කුල්මස් මොනවා ආයත කුල්මස් නේ මානවික මිනිහෙක් ස්ථාන මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ ඒ මිනිස්යන්ට හිමි වෙන අයිතීන් තමයි මොනවද මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ මිනිස් අයිතිවාසිකම් කියලා කියන්නේ එතකොට මිනිස්සුන්ට තියෙන අයිති විශාල ප්‍රමාණයක් හරිද මිනිස්සුන්ට තියෙන
අයිතීන් විශාල ප්‍රමාණයක්. අපේ ලංකාවේ තියෙන පුතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියලා එකක්. අහලා තියෙනවද? අහලා තියෙනද? ආ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හරි. වර්තමානයේ අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කියනවා වගන්තියක් පුතේ මිනිස් මූලික අයිතිවාසිකම් කියලා. හරි මිනිස් මූලික අයිතිවාසිකම්. ඒකේ තියෙනවා ජීවත් වීමේ අයිතිය, ඕනෑම තැනක යාමයෙන් කිරීමේ අයිතිය, කැමති ආගමක් අදහැීමට ඇති අයිතිය, නිදහසේ සිටීමට ඇති අයිතිය, ඕනෑම තැනක යාමයෙන් සිටීමට තියෙන අයිතිය. හරි. මේ අයිතිය හැම සියලු දෙනාටම තියෙනවා. හරිද? දැන් ඉතින් ඕනෑම තැනක යාමයෙන් කිරීමේ අයිතිය කියලා. හැබැයි මේ අයිතීන් අපි දිනා ගන්න ඕනි. හරිද? මේ අයිතීන් අපි ලබා ගන්න ඕනි අනෙක් එක්කෙනාගේ නිදහසට බාධාවක් නොවන ආකාරයට. ආ නැත්තම් ඕනෑම තැනක යාමයෙන් කිරීමේ අයිතිය තියෙනවයි කියලා. ආ ආ මට රෑ 12ට විතර අල්ලපු ගෙදරට රෑට යන්න බැහැ. එහෙම නීතියක් නැහැ. ආ ඊට පස්සේ අහුමුත් එහෙම ගෙදර අල්ලපු ගෙදරකට ගිහිල්ලා රෑ 12ට විතර මේ මෙයා ඔයා කොහොමද වඩෙන්න බැයි යන්න? ආ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීතියක් තියෙන ඕනෑම තැනක යාමයෙන් කිරීමේ අයිතිය කියලා. එහෙනම් රෑ 12ට මං ආවයි ඔබට මොක් කරා. එහෙම කරන්න බෑ. ඒක අනිත් දෙකෙනා නිදහසට බාධාවක්. හරිද? ඒ නිසා ඒක එහෙම කරන්න බෑ. හරිද? නැත්තම් අපි අයියලා ටික මොකද කරන්නේ? ආ රෑ 12 යන්න යන්න ඕනි. යා පැත්තේ ගෙදරට අල්ල ගෙදරට පයින් වුණාට රෑට මම යනවා. හරිද? කියලා රෑ 12ට යනවා. එයාලා පුදු දෙයක් කරලා යල්ල පුදු දෙයක් අල්ල ගන්නවා. කොහොමද මම රෑ 12ට විතර අපේ ගෙදරට ආවේ? කියලා. දැන් කියනවා ආ ඇයි වෙන්න බෑ කියන්නේ එහෙම ආ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම බලයක් තියෙනවා නේද ඕඩෑම් දැනක යාම්පේම් කිරීමේ අයිතිය එහෙනම් ඒ නීතිය බලපවත්වන විදිහට තමයි මම මේ ආවේ එහෙම කරන්න බෑ හරි එහෙම කරන්න බෑ හරි ඒ වගේම තමයි කැමැති රැකියාවක් සිදු කිරීමට අයිතිය තියෙනවා හැබැයි කැමැති රැක්ෂා කැමති රැකියාවක් සිදු කරන්න අයිතිය තියෙනවා කියලා දැන් උදේ හෙට උදේ ඉඳලා මට බෙහෙත් දෙන්න බෑ ආ දොස්තර කෙනෙක් ආවා කැමති රැකියාවක් සිදු කරන්න අයිතිය තියෙනවා හරිද කැමති රැකියාවක් සිදු කරන්න අයිතිය තියෙනවා කියලා මම හෙට ඉඳලා අද ඉඳලා අද රෑ ඉඳලා ටියුෂන් නවත්තනවා කියලා මට හෙට උදේ ගිහිල්ලා ඉස්පිරිතාලෙට ගිහිල්ලා නතර වෙලා ගිහිල්ලා නලාවුත් මෙතන තියාගෙන බෙහෙත් දෙන්න බෑ හරිද ඇයි ඒකට සුදුසුකම් නැහැ හරි ඒකට සුදුසුකමක් තියෙනවා සුදුසුකමක් තියෙනවා නම් මේ රැකියාව කරන්න පුළුවන් හරිද හරි නැත්තම් මට බෙහෙත් දෙන්න බෑ කියන්නේ ඒකට උදේට ගිහින් සුදුසුකම් තියෙනවා නම් පුළුවන් අනික කාටවත් කියන්න බෑ ආ මේ ටියුෂන් කරන එක නවත්ත බම් බෑ ඔබ ටියුෂන් කරන්න බෑ දැන් එහෙම පුතේ කාටවත් මට කියන්න බෑ එහෙම කවුරුත් දෙනත් තෑ කරලා දෙක හරි මේ ඇයි මට ඒකට සුදුසුකම් තියෙනවා ඒකට මට සුදුසුකම් තියෙනවනේ. ඒ නිසා සුදුසුකම් තියෙන නිසා මට ඒක කරන්න පුළුවන්. හරිද? නැත්තම් කාටවත් කියන්න බෑ. සමිත. ඔයා මේ හෙට ඉඳලා ටියුෂන් එක නවත්තන්න ඕන. ඔයා හෙට ඉඳලා ටියුෂන් කරන්න බෑ. බෑ. එහෙම මොකෙක්ටවත් කියන්න බෑ. මට එහෙමලුත් කියන්න පුළුවන්. කොහොමද මට මේ ටියුෂන් එක නවත්තන්න කියන්නේ? රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තියේ තුනේ ආ වගන්තිය තියා පරිච්ඡේදයේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක් ආ මොකද්ද ඒ වගන් මොකද්ද කැමැති රැකියාවක් සිදු කිරීමට ඇති අයිතිය ඒ රැකියාවක් සිදු කරන අවශ්‍ය මූලික සුසුකම් ටික මට තියෙනවා විශ්වවිද්‍යාල උපාධියක් තියෙනවා හරි ටීචින් ට්‍රේනින් කරන් තියෙන්නේ ඉතින් ඔබ කොහොමද මට ටියුෂන් නවත්තන්නේ? ඒක බෑ. ඒ මොනවාම මට පුළුවන් එයාට විරුද්ධව නඩුවක් දාන්න. ternary. මම කරන්න පුළුවන්. ඒතර මිනිස්සුන්ට තියෙන පුතේ අයිතිවාසිකම්. ඒක තමයි මම කියන්නේ ඔයාලට. මොකද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳින් කියවපල්ලා. ඒක කියෙව්වොත් මොකෙක්වත් ගන්න බැරි වෙන කතා කරන්න පුළුවන්. හරිද? ඒක හරියට ඉගෙන ගත්තොත් මොකෙක්ට ගන්න නැතුව කතා කරන්න දෙන්න පුළුවන් දොඹ දාන්න හරි ඒ නිසා හැමෝම පුතේ මම කියන්නේ ඔයාලට නීතිය ඉගෙන ගන්න මම
මං කියන්නේ ලෝයෙක් හැමෝම ලෝය කෙනෙක් වෙන්නේ කියලා මම නෙමෙයි මම කියන්නේ නීතිය ඉගෙන ගන්න හැමෝම නීතිය ඉගෙන ගන්න පොලිස් කාර්යයට බය වෙන්න ඕනේ පාරේ ඈ ඔය පොතෙන් දෙකක් තුනක් අරලා දැම්ම නම් බස 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 ගාලා ආසෝ යන්න 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 ආ ඒ නිසා පුතේ ආණ්ඩුක ව්‍යවස්ථාව හොඳින් කියවන්න හරිද ඒක ඉගෙන ගන්න ඒක පරිශීලනය කරන්න කාගේ හරි ගෙදරක තියෙනවද ආණ්ඩුක ව්‍යවස්ථාව පොතක් තියෙන්නේ තියෙන කෙනෙක් ඉන්නවද නැද්ද නෑ සතුටු මුතුම හතරක් තියෙනවා අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාව පළවෙනි එක පටන් ගන්න පුතේ පළවෙනියටම තියෙනවා කියලා එක්කෙනෙක් කියනවා. ඕන් තියෙනවා කියන කෙනා දැන් බලන්න මේ මම බොරු කියනවනම් පළවෙනි පිටුව බලන්න. පළවෙනි පිටුව කියන්නේ පළවෙනි පිටුව තියෙන ශ්‍රී ලංකාව මේ ඒක ඒක ඇරලා මේ පිටුව දාන්න. ඒක තියෙනවා ශ්‍රී ලංකා ප්‍රදාචාන්ත්‍රික හා සමාජවාදී ජනරජය ඒකීය ජනරජයකි. හ්ම් එහෙම පටන් ගන්න. ශ්‍රී ලංකා ප්‍රදාචාන්ත්‍රික හා සමාජවාදී ජනරජයේ ඒකීය ජනරජයකි. ඒ තියෙනවා කියපු එක පුතා බලන්න එක මම වැරදිද කිව්වේ? නැද්ද? ඒක හොයාගන්නවත් නෑ. පොත නැතුව ඇති. හරිද? මේ එතකොට පුතේ මේ අධිකරණයක තියෙන හරිද? අධිකරණයක තියෙන ප්‍රධානතම කාර්යභාරයන් තමයි හරිද යුක්තිය පසිඳලීම හරි දුවන් දැක්කද හරි හරිද අය එනවා අධිකරණයක තියෙන පුතේ ප්‍රධානතම කාර්යභාරය තමයි යුක්තිය පසිඳලීම ඊට පස්සේ පුරවැසි නිදහස සහ මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර දීම හරිද මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කර දීම හරිද ඒ වගේ පුතේ ඔයාලටත් තියෙනවා අයිති වයස අවුරුදු 16ට අඩු කිසිම දරුවෙක්ව ගෙදර තියාගෙන ඉන්න බෑ උට පාසල් අධ්‍යාපනය අනිවාර්යෙන්ම ලබා දිය යුතුමයි වයස අවුරුදු 16ට අඩු දරුවන් සියලු දෙනාම අනිවාර්යෙන්ම පාසල් යා යුතුමයි යැවිය යුතුමයි එහෙම යව්වේ නැත්නම් ඔහුගේ හෝ ඇයගේ බාරකාරයාට විරුද්ධව නඩු පවරලා රක්ෂිත බන්ධනාගාරගත කරන්න පුළුවන් දරුවෙක්ගේ අධ්‍යාපන අයිතියට බාධා සිදු කරා කියලා. එහෙම නීතියකුත් තියෙනවා. එහෙම නීතියක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? දන්නවද? දන්නවා. ඔව් සර්. ගුරුවරයෙක් පහර දෙනව නම් දඬුවම් ලබා දෙනව නම් ඒකටත් තියෙනවා නීතියක් හරිද දඬුවමක් ලබා දෙනව නම් දඬුවම ලබා දෙන්න පුළුවන් මේ අතට තමයි ගහන්න පුළුවන් උස්සන්න පුළුවන් අඟල් 6 අඟල් 6ද ඔන්නම යම් ප්‍රමාණයක් තියෙනක මත මතක කරගන්න. ඒ ප්‍රමාණයෙන් තමයි දඬුවමක් ලබා දෙන්න පුළුවන්. ඒකට අපේ කාලේ ඉස්කෝලේ සර්ලා ගත්ත මෙහෙම කරලා සෑහෙන් ගාලා මෙන්න මේ කරලා අතින් අල්ලලා මෙහෙම කරලා විද්‍යාව හරියට තියාගන්නවා පස්සත් එක්ක දෙනවා සෑ 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 කියලා. එහෙම පුතේ ගහවලා හැදුවේ නැත්තම් මේ අද උගන්වන මම ඔයාලා ගාව මෙතන නැහැ. හරිද? එහෙම නේ. හරිද? සමහර දවස් වලට මම
අනේ සර්ලට බීදින්න එන්න ඕන හරි මේ නසලා සාල් සාල් ගහද්දි පස්ස කුපුරු ගහන ගිහිල්ලා බිත්ති අතුරන පස්ස ගිහිල්ලා ගහපු රත් වෙලාද ගහලා තියෙන පාරවල් වල ඈ දෙදුරුම් කනවා නිකන් වයිබ්‍රේට් වගේ නම් රුංගා හරි තොර ගුරුවරයෙක් උදේ දඬුවම් ලබා දෙන්නේ මේ ගෙදර ගෙනියන්න දෙන්නේ හරිද ඒ දරුවගේම යහපත වෙනුවෙන් ඒ දරුවගේම යහපත වෙනුවෙන් තමයි මේ දේ කරන්න එහෙම දවස් තියෙනවා අපි කරපු කබ්බ වැඩවලට ඔය දැන් කාලේ සමහර දවස් වලට දැන් මම ඉස්කෝලේ ගියේ සාමාන්‍යයෙන් ගෙදර ඉඳලා පයින් ගියේ මම ඉස්කෝලේට ළඟ ඉස්කෝලේ පිට ගුවන් දවල්ට යනවා ගෙදර එකාමාරේට යනවා ගෙදර ගෙදර එකාමාරට ගාන ඉක්කෝ ගෙදර ගෙදර යද්දි හැමදාම අහුවෙන කැමරා ගහලා තියෙන කැමරා පැන ගන්න සාමාන්‍ය අමාරු අමාරු කියලා කිය වටේම ගහලා පයින්න පුළුවන් හැමදාම කැමරා ගහලා දින්නේ නේ ඉක්මවාදි ඕන රෙද්දක් වෙන කියලා යනවා අපේ ගේ ළඟ තියෙන නිසා ගෙදරට එනවා හොයාගෙන ළඟට තියෙන එනවා ගෙදරට මාර ගෙදරදී ගහන්න පටන් ගන්න එක නවත්තන්න ඉස්කෝලේ ගාව ඒ පන්තිරත් ඇහිලා අනිත් උඩ පේන දැකපු ඔක්කොත් ඇල්ල තමයි වාඩි කරගන්න කියලා වාඩි වෙලා ඉන්නවා හරි එහෙම අපි හැදුවේ නැත්තම් අද අපි මෙතන ගුරු වරුනේ ඒ වගේම තමයි මාත්මගේ ෆිසිකල් ක්ලාස් එකත් මාත් ඒ විදිහට සරලව දාන්න තියෙනවා මම ඉතාලට වැඩේ හරි ඕගොල්ලෝ දැන් අහුවෙන්නේ නැහැ නේද ඉතින් හරි 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 ඉදිරියට ගියාගමු එතකොට අධිකරණයේ තියෙන ප්‍රධානතම කාර්යභාරය මොකක්ද පුතේ අධිකරණයේ තියෙන ප්‍රධානතම කාර්යභාරය මොකක්ද යුක්තිය පසිඳලීම ඒ වගේම පුරවැසියන්ට නිදහස හරිද පුරවැසියන්ගේ නිදහස සහ මිනිස් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම තමයි අධිකරණයක තියෙන ප්‍රධානතම කාර්යභාරය ලියාගන්න. අධිකරණ ස්වාධීනත්වයේ ක්‍රියාත්මක වීම මොකද සර්? අධිකරණ ස්වාධීනත්වයේ ක්‍රියාත්මක වීම සර් ඇහෙන්නේ අධිකරණ ස්වාධීනත්වය ක්‍රියාත්මක වීම දැන් එහෙනම් පුතේ ඔව් සර් ඔව් සර් අධිකරණ ස්වාධීනත්වය ක්‍රියාත්මක වීම අධිකරණයේ කෙරෙහි පුරවැසියන් තුල මොකද අධිකරණයක ස්වාධීනත්වය ක්‍රියාත්මක වීම අධිකරණයක ස්වාධීනත්වය ක්‍රියාත්මක වීම අධිකරණයේ කෙරෙහි පුරවැසියන් තුල විශ්වාසය ගොඩනැගීමට හේතු වේ අධිකරණයේ කෙරෙහි විශ්වාසය ඇතිවීමට හේතු වේ ඒ කියන්න අධිකරණයක ස්වාධීනත්වය ක්‍රියාත්මක වීම අධිකරණයේ කෙරෙහි පුරවැසියන් තුල විශ්වාසය ගොඩනැගීමට හේතු වේ. තව කාට හරි ලියාගන්න බැරි වුණා? ඈ? තව කාට හරි ලියාගන්න එහෙම බැරි වුණා? ඈ?
යුක්තිය පසිදලීම කෙරෙහි යුක්තිය පසිදලීම කෙරෙහි සෑයි මන් කියන්න පුළුවන් නේද ඔයක දැන් Thank you. Yuktiya pasidalima kerehi. Yuktiya pasidalima kerehi. Yuktiya pasidalima kerehi. Sri Lankawe Pradhana Vashen Sri Lankawe Pradhana Vashen අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වේ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වේ අධිකරණ පද්ධතියක් ක්‍රියාත්මක වේ Hari itu, itu udah dengan putih apa yang katakan nanti ini, adikarana padatia. Sri Lanka itu ini adikarana padatia kan? Mungkin nggak agan, ne? Hari agan, ne? Agan nanti ini. Hari, itu kota Lanka itu adikarana padatia gak tata pasca putih, boardingnya lihat nunya mau lihat nanti nama, ini sih boardingnya mau lihat nanti nama. Hari itu. ලංකාවේ අධිකරණ පද්ධතිය ගත්තට පස්සේ ලංකාවේ අධිකරණ පද්ධතියේ බලය වැඩි තැන ඉඳලා අධිකරණය අර බලය වැඩි තැන ඉඳලා බලය අඩු දක්වා ආයතන ටිකක් තියෙනවා අ දැන් දැන් හිතන්නකෝ ඔයගලගේ ඉස්කෝලේ අපි හවුස් මීට් කියන්නේ sorry ඉස්කෝලේ ක්‍රීඩා ගත්ත කියමුකෝ ඔයගොල්ලෝ ආ ඉස්ලාම් පුතේ නිවාසාන්තර ක්‍රීඩා තියෙනවා ඒකෙන් දිනන කට්ටිය කොහෙටද යන්නේ කොට්ටාස කොට්ටාස ඊට පස්සේ කලාප පලාත් ජාතික වශයෙන් උනම තියෙනව නේද බලේ වැඩි බලේ අඩුවේ කියලා වැඩි එක දක්වා යනව නේද දැන් හිතන්නක මෙහෙම එකක් ඔව් සර් දැන් ලංකාවේ පාර්ලිමේන්තුවේ ලංකාවේ මේ පාලන විදිය ගත්තාම ඉස්ලාම ප්‍රාදේශීය සභාව තියෙනවා නේද ඊට පස්සේ පලාත් සභාව තියෙනවා හා ඊට පස්සේ නේද පාර්ලිමේන්තුව තියෙන්නේ නේද ආන්නේ ඒ වගේම පුතේ ලංකාවේ අධිකරණ පද්ධතියේ බලය අඩු එකේ ඉඳලා බලය වැඩි දක්වා තියෙනවා අධිකරණ පද්ධතිය. හරිද? ලංකාවේ තියෙන ඕ ඇනිවන්න එපා. හරිද? ලංකාවේ තියෙන ඉහළම අධිකරණ ආයතනය තමයි. හරිද? ලංකාවේ තියෙන ඉහළම ශ්‍රේෂ්ඨාධිකරණේ ශ්‍රේෂ්ඨාධිකරණේ
ශ්‍රේෂ්ඨාධිකරණේ සර් ඉන්න සර් නැහැ සර් ලෙෆ්ට් නැහැ සර් ඉන්න ආ කවුද බල ශ්‍රේෂ්ඨාධිකරණේ කියන්නේ මන් නැති ඉලේ උගන්නන කවුද මේ අන් නැති ඉලේ ගුරුවරයා හොඳයි මට අද කිව්වා නම් ඉතින් දෙනවනේ දෙන්නේ මම මේ ලෙඩ වෙලා ඉන්න වෙලාවේ ශී යන්න බෑ කලින් ඕම මාරු මම මේ උර එන ගේමක් දියා තියා ඉන්නේ අපරාද නේ හරි එතකොට ලංකාවේ තියෙන පුතේ ඉහළම අධිකරණ ආයතනය තමයි මොකක්ද ශ්‍රේෂ්ඨ අධිකරණය අන්න හරි මොකද්ද ශ්‍රේෂ්ඨ අධිකරණය ලංකාවේ තියෙන ඉහළතම අධිකරණ ආයතනය තමයි මොකක්ද ශ්‍රේෂ්ඨ අධිකරණය කියලා කියන්නේ හරිද ශ්‍රේෂ්ඨ අධිකරණය අහලා තියෙද ශ්‍රේෂ්ඨ අධිකරණය කියන නම නම හරියට තියෙනවා ඔව් සර් අහලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය කියන ආයතන හරි හරිද ශ්‍රේෂ්ඨ අධිකරණයට පහලින් තියෙන අධිකරණ ආයතනය තමයි පුතේ අභියාචන අධිකරණය කියලා කියන්නේ හරිද බලය වැඩිම පුතේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ඒ වගේම ඊළඟට බලය අඩු අභියාචන අධිකරණයට තේරුණාද තේරුණානේ ඊට පස්සේ තියෙන පුතේ පලාත්බද මහා අධිකරණය හරිද පලාත්බද මහා අධිකරණ ලියන්න එපා හරිද ඊට පස්සේ පලාත්බද මහා අධිකරණය පලාත්බද මහා අධිකරණයට පස්සේ තියෙනවා මහා අධිකරණය මහා අධිකරණයට පල්ලැහැන් තියෙන පුතේ දිසා අධිකරණය දිසා අධිකරණයට පල්ලැහැන් තියෙනවා මහේශ්‍රාත් අධිකරණය ඔන්න ඕක තමයි ලංකාවේ තියෙන අධිකරණ පද්ධතිය. හා මුලින්ම තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයට පල්ලැහැන් තියෙනවා අභියාචන අධිකරණය. අභියාචන අධිකරණයට පල්ලැහැන් තියෙනවා පලාත්පද මහා අධිකරණය. පලාත්පද මහා අධිකරණයට පස්සේ තියෙනවා මහා අධිකරණය. මහා අධිකරණයට පල්ලැහැන් තියෙනවා දිසා අධිකරණය. දිසා අධිකරණයට පල්ලැහැන් තියෙනවා මහේශ්‍රාත් අධිකරණය. ඔන්න ඔහුම තමයි ලංකාවේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. තේරුණාද? හරි. එතකොට ලංකාවේ බලය වැඩිම අධිකරණ ආයතනය මොකක්ද? ශ්‍රේෂ්ඨ අධිකරණ. ශ්‍රේෂ්ඨ අධිකරණයට පල්ලැහැන් මොකද්ද තියෙන්නේ? අභියාචන අධිකරණය. ශ්‍රේෂ්ඨ අධිකරණය. අධිකරණ. පලාත්පද මහා අධිකරණය. පලාත්පද මහා අධිකරණයට පල්ලැහැන් මොකද්ද තියෙන්නේ? මහා අධිකරණය. මහා අධිකරණය. මහා අධිකරණයට පල්ලැහැන් මොකද්ද තියෙන්නේ? දිසා අධිකරණය. දිසා අධිකරණය. තියෙන්නේ? මහේස්ත්‍රාත් අධිකරණය. මහේස්ත්‍රාත් අධිකරණය. ලියාගමු එහෙනම් අපි. මහා කවුද બોලේ දැන් මහා අධිකරණ කියන්නේ? හරි ලියාගමු පළවෙනි එක ලියාගමු අපි ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වඩා බලය අඩුයි අභියාචන අධිකරණය අභියාචනාධිකරණය බෝඩ් එකේ ලියමු. ලියුනේ.
sir. Oh, oh. Okay. Tama taku amaru shrestha adhikarane. Hari. Shrestha adhikarane. Shrestha adhikarane. Ita passe abhiyachana adhikarane. පරාපද මහ අධිකරණය ඊළඟට මහ අධිකරණය ඊට පස්සේ පුතේ දිසා අධිකරණය ඊට පස්සේ මහේස්ත්‍රාත් අධිකරණය ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචන අධිකරණය, පලාත් මහ අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය. ලියාගත්ත. හැමෝම ලියාගත්ත නේද දැන්? ඔව් සර්. ඔව් සර්. ශ්‍රේෂ්ඨ අධිකරණය, අභියාචන අධිකරණය, පලාත් මහා අධිකරණය, මහා අධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය. ඔන්නෝ තමයි ලංකාවේ තියෙන අධිකරණ පද්ධති තුනේ. හරි. එතකොට ඔය කොටස ඔතනින් අවසන්. හරිද? හරි. ලබන සතියේ මේ පාඩමට අදාළ අලුත් ටියුට් එකක් මම ඔයාලට දානවා. අද පාඩම සම්පූර්ණයෙන් තේරුණා ද ඔයාලට? තේරුණා. හරි පුතේ. හරි. තේරුණා. හරි. එහෙනම් පුතේ අදට මම මෙතනින් ක්ලාස් එක අවසන් කරනවා. සීල් දනම පරිස්සමින් ඉන්න අයිබෝ 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 අයිබෝ